ولكن هناك اشياء اخرى للمساعده التي تتمتع بها 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 අප සතර දෙනා අතර සීලවාදයක් ඇති වූ තෙයින් එය තීරණය කර ගැනීමේ අභිප්‍රායෙන් මෙහි සැමියෙන අප සතර දෙනා තුරින් එක්කෙනා තම තමන්ගේ සීලයේ උතුම්යයි කියති. වරුණ නාරදගේ අදහස උපන්නාවු චූපන්නාවු සියලුම නාගයන්ට හතුරු සිටිනාවු. මේ ගන්ධරාජ දෙක දෙකටම කෝපණ කරමි. එබැවින් මාගේ සීලය උතුම්යයි මම සිතමි. දුර්ලු රජුගේ අදහස රාජ්‍යව මත ආහාර පිණිස වන්නාහ. එසේ වූ මේ නාරද දෙක දෙකත් ආහාරයක් නිසා පාපයක් නොකරන බැවින් මාගේ සීලය උතුම්. නන්දන වනෝද්‍යානාධිපති සද්දෙන්දුගේ අදහස දිව්‍ය පංචකාම සපතෙහි අලුම් දුරුකොට සිල් රැකීම නිසා පංචකාම රත්යගේ ප්‍රහාණය උතුම්යයි මම සිතමි. දුර්වට වාසීන්ට ශ්‍රේෂ්ඨ වූ ධනංජය කෝරවගේ රජුගේ අදහස අනේක ප්‍රකාර වස්තුව හා නලගනන් සිරිවරණ ලද අන්තස්පුරේ හැරදමා මහානදම් පුරුණ මාගේ සීලයේ උතුම් බව මගේ හැඟීම. රාජේන්ද්‍රයි විස්මතුන් විසින් ප්‍රකාශ කරන ලද කරුණ සතර බොරු නොවේ. නිම් වලින් කොටස් සතරක් දැල්න දෙයි සිටා සත්‍යයක් වන්නේ යම්සේද එසේම බොහෝ විසින් කී සීලයන් ද තුල්යේ එක සමානයි. පණ්ඩිතයන්න් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම කතා සත් පැහැදුනා වූ මම මාගේ කන්ට මාණිකය ඔබ වහන්සේට දහම් පන්දුවකින් පුදක මම දුරදුහලක් පූජා කරන්නේ මම රන්මාලාවකින් පුදන්නේ මම ගවසහස්රාදීන් පුදන්නේ මාගේ ඉන්ද්‍රයන්නි මනුනාසින් රැකීමට ගිය ඔබට යම් පීඩාවක් සිදු වුණේද නැත විමලාවනි සිල් රකින්නා වූ අයට තුන් ලෝකෙහිම බය විඳ කිසිම කරුණක් නැති කෝ ස්වාමී ඔබ ගලපලනි කන්ට මාණික ය විමලාවෙනි විදුර පඬිතන්ගේ බණ කතා සත් පැහැදුනා වූ මම දහම් පොඬක් වශයෙන් ඒ උන්වහන්සේට පූජා කරනවා. එසේනම් උන්වහන්සේ මහත් පඬිත් රත්නයක්ද? හොඳුර කුමක් යනිද? මුළු මහත් දඹදිව බුද්ධෝත්පාද කාලයක් වෙනිය. සිය කයිදරුවෝ උන්වහන්සේගේ බණ කතා සාදුනාදෙන් මුළු දඹදිව තලයේ එකනින් නාද කරන්න. වන්සියක් යදුන් මාංජේරික නාග භවනයේ ඊශ්වර වූ නාග රාජේන්ද්‍රයාණනි ඔබ වහන්සේ අද රාජ සභාවට නොවඩිනාසේක්ද? ප්‍රිය විමලාවෙනි රාජ සභාවට ගොස් පැමිණාසෙක් සැපසේ වාසක යහපති ස්වාමිනි විදුර පඬිතුන්ගෙන් ගුණ කතා සුපමණින් පැහැදුනා වූ මම උන්වහන්සේගේ ධර්ම කතා නැසී නම් මාගේ ජීවත් වීමෙන් ඇති ඵලෙ කුමක්? මෑණිනි ඔබතුමී අද මනානික දුවිරන් දෙතිය අද මම ඉතා දිලන්හිමි ඔබ පිය රජතුමා මා විමසුවත් අසනීපෙන් පෙළෙන බව ප්‍රකාශ කරන අහෝ මෑණිනි මම මේ බව වහාම පිය රජතුමාට දන්වන්නෙමි. Bye.
ගමන් මාර්ගයේ අද ගීත නාදයෙන් එකනි නාදිත වෙයි. කවුද? ඔහෝ අංජලගිරි පරුත මස්තකේ කොමලිස්ත්‍රිය. ඈ කවුද කියා විමසන්නේ? උද කලාව පරුත මස්තකේ සිට වීණා ගායනය කරන්නා වූ ඔබ ගාන්ධරු කන්‍යාවද එසේ නැත්නම් නාග කන්‍යාවද එසේත් නැත්නම් ගරුණ රාජ දෝනියෙක්ද? වර්ණාලජගේ දියණිය වන එරංගති මමලුනි ඔබතුමන්. ආලකපුර කුවේර යක්ෂ රාජාගේ බෑණා වන පූර්ණකම්න යක් සේනාපතියා මම වෙමි. බසින්න එන්න පරුතෙන් විමස බැට එන්න. ඔබගේ දූ ඉරන්දති විවාහ ප්‍රාර්ථනා කොට මම මෙහි පැමිණෙමි. යානනි, මීට පෙර ආත්ම භාවයේදීද අපද දිනා ස්ත්‍රී පුරුෂයෝ සිටියේ. ඒ නිසා මේ අත්ගැව් සිටි. ධර්ම ප්‍රධාන කොටම විමලාවන්ගේ කැමැත්ත දැනගත් සිටි දෙවි. මම ඈහා කතා කර එනතෙක් මිහි ප්‍රමාද. මපියාණන් සමිනන්ට නාටිකාවනි. මේ යක්ෂ සේනාධිපතිතුමා ඉදිරියේ තොපි සැඟුම් දක්වයි. Thank you.
Yeah.
පඬිතෙනි ඔබ වහන්සේ මේ දලංජය කෝරේ රජුන්ගේ දාසෙක් නොවේද එසේ මම වනායි පත්තායකත්වයෙන් සං ධාතු භාවයට පැමිණි දාසෙකි ඉමෙත් මහරජේ එසේ නම් විදුර පඬිතයාණෝ දැන් මට ආයිති නොවන්නේද එසේ අහෝ මාගේ පඬිත රත්නය නැති කල ධර්ම කතා දුර්ලභ වනසේ අවසාන වශයෙන් පණිතුමාණනි දුවාස ප්‍රශ්නේ විසඳුව මැනව ගෘහස්ත්‍යාට සතර බය නැතුව විසිය හැකිද දාල සීල භාවනාදී කුසල ධර්මෙන් ප්‍රමාදරෝ වසන කල සතර බය නැතිවි ඇති 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 හෝරග රජ දූපලියන් කරද තමට ජයපන්දු වශයෙන් තුන්සෙන් ජන්ම මහා යන්තෙන් මාගේ ප්‍රශ්න විසඳීමෙන් මතු මාලක් බැවින් මාගේ දූ දරුවන්ට අනුශාසනා කිරීමට තුන් දිනක් කල් දෙමි සදිනකට පස්සොප කැලවන ස්ථානයකට යන්තෙන් එතෙක් මම නතර වෙන ස්ථානේ මාගේ ජීව නතර වෙන සොපට මම සංග්‍රහ කරන්නේ හොඳයි මම මේ පිළිගනිමි තුන් දවසේ කුතු වහම මොහොතක් ප්‍රමාදනව මා සමග යායිති හේවතේ කාර්ය භෝජ්‍යාදීන් හා නුත්‍ය ජීතාදීන් මේ ආයක තුන් දිනක් යාවත් නුසු පරිදි සියලු සංග්‍රහ කරන්නේ යාපති අනෝදා ස්වාමි මා දරු දෙදෙනා කැඳවන්නේ මහරජා මා නැති කල්ලි මාගේ දූ දරුවන්ගේ ආරක්ෂාව ඔබතුමාට භාර කරමි අනෝදා දරුවනි වියන්ගෙන් වෙන්වීම ලෝක ස්වභාවතු දන්තපතියෙනු දෙන අත්හැර මට යන්ත සිදුවී තිබේ. මින් පසු වහන්සලාට මා දකින්ත ලැබේ දෝ හොයි සිතමි. නමුත් ලෝක ධර්මය ගැන මෙනෙහි කරන කල ඒ ගැන ශෝක කිරීම අනුවන කමකි. අහෝ පඬිතුමනි මින් පසු අපට ධර්මාචාර්ය වන්නේ කවරෙක්ද? මල්සින් ත්‍යාගුන් ධර්මයේම ආචාර්ය ස්ථානයේ සබා ගන්න. කාලාදී අංජන පරවත මස්තකයේදී භයංකාර අසුරුපයක්ද සිංහ රූපයක්ද හස්ති රූපයක්ද මවා මේ විදුලපණි මැරීමට උත්සාහ ගත් නමුත් මොහු නිශ්චලව සිටී දැන් මාගේ සිහස්යෙන්ම මොහුගේ දෙක කුලෙන් අල්වා අහසට වීසිකොට මොහු මරාදමා හදවත ගෙන යන්නේ ආ පුදුමයකි කිනෙක්ද ඒ වාසු මොහු සිටි පරිද්දෙන්ම අහසේ වැඩ සිටී එම්බල කරුණා මෛත්‍රියක් නැත්තා උසා යක්ෂයන් අතරින් කවර කියාකුපන් යක්ෂයෙක්ද විසමුනි රජිත අමාප්තු මම පූර්ණක වෙමි එම්බල පූර්ණකේ මා මරිමෙන් සැට ඇති කාර්ය සිද්ධිය සොප හඳවත ගෙන ගොස් වර්ණනාරජ විසවන විමලාවගේ දොළදුක සංසිනේ තල ඇගේ දියණිය ඉරන්දති මහා ගුහ වන්නිය පූර්ණකේ මම සාදුනර ධර්මයේ ධනිය ඒ අසා පසුව තට කැමති දෙයක් කොට මාගේ හදවත රැගෙන යන්නේ සාදුනර ධර්මයේ කියන්නේ කුමකටද අසන සාදුනර ධර්මයේ කියා දෙන්නේ මි සිත් යොමු කර අසා සිටින Thank you.
කරමත් නොසිඳ අතුසව නමාමුදරු පූර්ණක උපකාර කළුන්ට ප්‍රතිඋපකාර කිරීම සත්පුරුෂ ධර්මයකි යම් රුක් මුලක සිටියේ නම් ඒ රුකෙහි අත්තක්වා නොකෙදීමත් යමකු ඒ ගෙයින් ආහාර පාන ස්වල්පයක් ලද්දේ නම් ඒ ගෘහ ස්වාමයාට නපුඩක් නොසීමත් සත්පුරුෂ ගුණයකි එමෙන්ම නුගුණැති පාප ස්ත්‍රීන් සමාගමෙන් නුවණැත්තෝ වෙන්ව සිටිති සාදු සාදු අහෝ ස්වාමිනි ඔබ වහන්සේ මට උපකාර කළා ඔබ වහන්සේගේ ගෙයින් මම කැම්පින් නවත්තන් ගත්තා ඉස්සේ කිසාන වහන්සේ මැරීමට සත් කළා සාදු නන්ද රත්නේ නොදැනීමෙන් මා කළ වරදට සමාවෙන්න ඉරන්දිතින් මට ඇති පළක් නෑ එන්න ඔබ වහන්සේ නැවතත් මම ඉදපත් ධූරත ගෙන යන්නේ නහ පූර්ණකේ මා නාලව කරා අරන් යන්නේ ඉරන්දිතගේ බලාපොරොත්තුව පිට නොව ඔබ වහන්සේගේ අනපරදී මම එසේ කරන්නෙමි යම් රාජේන්ද්‍රයන්නි මේ සිටනේ විදුරු පන්තියන් වහන්සේ මුන් වහන්සේට මෙහිදී යමෙක් නම් ආන්තාවක් කිරීමට ඉදපත් වූ මේ මුළු නාග ලෝකේ මම මොහොතකදී සුළු සුළු කරලන්නෙමි මුන් වහන්සේගේ හඳවත් පතන විමලාව මුන් වහන්සේ දැක්කන්ට සත්නම් ඒ විසෞතමෝ වහම් මේ පැමිණිය යුතුයි ස්වාමී මම ඔබ ස්මෑණියන් වහන්සේ කැඳවාගෙන එන්නේ ඔබ වහන්සේගේ ශීල ප්‍රශ්න ගැන ප්‍රසන්න වූ විමලාව ඔබ වහන්සේගේ හද මානසේ පතන්න අහෝ පඬිතුමාණන් වහන්සේ ධර්මය අසන දළුතුගේම වහන්සේ නාලෝ කරා කැඳෙවිමි එබැවින් අපට අනුකම්පා කර නිර්මල ධර්මයේ දේශනා කරනු මැන විමලාවනි ඔබට අනුග්‍රහය පිණිස මම නාලෝ කරා පැමිණෙමි එසේනම් ධර්මාසනේ පිළිගත මැන විමලාවනි තප තුල ඇති වූ දොළොස් සංසිඳ වීමට මා හදවත දෙන්නේ සවන් දී ශ්‍රද්ධාවෙන් අසා සිටිමි යහපත් සියලු සත්‍යාත්ම කර්මයේ පරිදි සැප දුක් පිළිවි මේ දිව්‍ය නාග සම්පත් සමදාතම නොයි ඇති නැති වීම කර්මයේ පරිදි එබැවින් මතු මතුවක් මෙවැනි සැප පතන්නේ නම් වහා වහා පින් දැස් කර ගත යුතුයි පාලිතුමනි නාලව සරණ බ්‍රහ්මනාදී නැති කල කෙසේ පින් රැස් කර ගන්නට හැකි වේද? සෞ සතුන් කෙරෙහි දේස නොකට මෛත්‍රී චිත්තය නිතර වසන්නේ නම් එය මතු දෙව් සැපත දෙන පිනක් වන්නේ. සා! එසේනම් මාගේ හදවත් මේ පූර්ණක විසින් ගෙනත් දෙන ලද්දේ. ඔහුට යම් පොරොන්දුවක් වී ඇත්නම් එයද ඉෂ්ට කළ යුතුය. එසේය පඬිතුමානන්. එසේනම් මේ ඉරන්දතිගේ සහ පූර්ණකයාගේ විවාහය අප්‍රමාදව ඉෂ්ට කළ යුතුය.